මේ ජපානයේ හොක්කයිදෝහි පිහිටි ටොකචි හිමතැන්නයි. මේ ගැණිය නොහැකි තරම් වූ භූමි දර්ශනවලින් සමන්විත වෙනවා. මේ හිමබිම් සුළඟ හා හිරුකිරණ මගින් නිර්මාණය කළ ස්වභාවික කලාකෘතියක්. මේ සීත ඍතුවේදී ටොකචේ බිම මත සුළඟ හා ආලෝකයේ මගින් ඉදිරිපත් කරන සංවණියක්. ජනවාරි මැද කාලයේදී ටොකචි තැන්න හිමින් වැසී යනවා. වර්ග කිලෝමීටර 3600ක් පුරා පැතිර පවතින මේ බිම ජපානයේ ප්‍රධානතම ධාන්‍යාගාරයක්. සුළං කඩනයක්සේ ක්‍රියා කරන ජපන් ලාච් නම් පයින් වර්ගයේ මගින් මේ විශාල භූමිය චෙස් පුවරක ආකාරයට හතරස් කොටස්වලට බෙදා වෙන් කරනවා. මේ උතුරු ප්‍රදේශය මේජි යුගයේදී පදිංචිකරුවන් විසින් මෙහි තිබූ නොයිඳුල් වනාන්තර කපා දමා වගාවට සුදුසු ලෙස බිම් සකස් කරගෙන තිබෙනවා. ඇතින් පිටා තිබෙන්නේ හිදාකා කඳු වැටිය. කිලෝමීටර 140ක් පුරා විහිද යන කඳු වැටිය ජපන් මුහුදේ සිට හිම වලාකුළු ටොකචි වෙත පැමිණීමට බාධකයක්සේ ක්‍රියා කරනවා. ඒ නිසා ටොකචි වලට දැඩි හිම පතනයක් පවතින්නේ දින 10ක් වැනි කෙටි කාලයක් පමණයි. නිරන්තරයෙන් දැකිය හැකි නිල් අහසත් සමගම උෂ්ණත්වය සෙල්සියස් අංශක +30කට පමණ අඩුවන දිනයන් ඉතා සුලභයි. සුදුසුදු සල්වක් ඇතරුවක් මෙන් ගස්වල අතු හිමෙන් වැසී තිබෙනවා. පැහැදිලි නිල් අහසත් ශීත කාලගුණයක් නිසා හිම දීප්තිමත්ව බැබලෙනවා. හිමින් වැසුණු තැන්නේ සෑම තැනකම අසාමාන්‍ය රටා දකින්න පුළුවන්. හිම මත ට්‍රැක්ටර් ගමන් කිරීම නිසයි මේ රටා සැදී තිබෙන්නේ. මේ සුකිවරි නම් වූ අර්ථාපල් වගා බිම්වල සිදු කරන හිම ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. පසුගිය අවුරුද්දේ අර්ථාපල් තවමත් මේ බිම තුල සැඟව තිබෙන්න පුළුවන්. මෙහි හිම ඉවත් කළ පසු පස් මිදීම නිසා ඒවායේ නැවත පැලවීමේ ගුණය නැති වෙනවා. වසන්තයේ නව භෝගයක් වගා කිරීමටයි මේ සූදානම. මේ ගොවියන් විසින් හඳුන්වා දුන් ටොකචිවලට ආවේනික ක්‍රියාවලියක්.
මේ ෆුමියෝ නකගාවා ගොවි මහතා ටයිෂෝ සමයේදී ඔහුගේ මුත්තණුවන් විසින් ආරම්භ කළ පවුලේ ගොවි බිම දැන් ඔහුට බාරයි. සීත ඍතුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 20ක් පමණ වෙන දිනවලදී හිම ඉවත් කිරීම අවසන් කළ යුතුයි. මගේ හුස්මත් සුදු පාටයි. ඒ විතරක් නෙවෙයි මගේ ළඟ සුදු පාට වුණ පානුත් තියෙනවා. ඒ තරම්ම සීතලයි. මේ වටේ තියෙන ගසත් සුදු පාට වෙනවා. ඒකට තමයි ඍදී වනාන්තරය කියන්නේ. හරිම ලස්සනයි. විශාල ටොකචිතන්න පුරාම හිම විසිරුවා යවන්න හිදාකා කඳුවල සිටින සුළඟ සමත් සිහින් හිමසුණු තද සුළං වලට හසු වී ගහගෙන යනවා. මෙසේ පොළව මත තිබූ ට්‍රැක්ටර් සටහන් මතුවීමට හේතුව එකතැන රැඳී තිබූ හිම සුළඟ මගින් ගසාගෙන යාමයි. මේ මිනිසුන් හා කටුක කාලගුණය මගින් පොළව මත අඹන ලද මූර්තියක් වගේ. මේ දැඩි හිම මත දුවන අශ්වයන් නුදුරේදීම පැටවුන් ලැබීමට සූදානම්.
සෞඛ්‍ය සම්පන්න පැටවුන් ලැබීමට නම් හිම බිම් මත දුවමින් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි. අශ්වකාලේ වැඩ කරන යසුටකා ඔමෝරි මහතා අශ්වයන් නොනවති ගමන් කරවීමට වග බලා ගන්නවා. අශ්වයන් හිමේ ගමන් කිරීම බලා සිටීම ශීත කාලයේදී ඔහුගේ නිත් පිනවන එක් දර්ශනයක්. ගොඩක් අය අශ්වයන් දකින්නේ ඉස්සරහින්. ඒත් අපි යන්නේ පිටිපස්සෙන්. ශීත කාලයේදී අශ්වයන් නැවිදිද්දී දුම් වලාකුළු මතු වෙනවා. ඒ වගේම අලුතින් හිම වැටිලා තියෙන වෙලාවට හිමත් උඩවිසි වෙනවා. ඒක හරිම විනෝදජනකයි. අශ්වයන් හිමේ දුවන දසුන සීත කාලයේ ටොකච බිමට ජීවය ගෙනෙනවා. වෙලාව උදැසන 6යි. හිම බිමේ නිසංසල උදැසනක්. කෙනෙක් ඔහුගේ කැමරාව සූදානම් කරගෙන අරුණෝදය තෙක් බලා සිටිනවා. මේ ටෙට්සුයා සෙකුගුචි මහතා, ප්‍රදේශයේ ඡායාරූපහලේ හිමිකරු. ඔහු ඔහුගේ ජන්මභූමිය ඡායාරූපගත කරන්නේ අඩසිය වසකට පෙර සිටයි. සියලු දර්ශන අතරින් ඔහු හිමතලයේ ඡායාරූප ගැනීමට වඩාත් ප්‍රියයි. ඒ හිම මගින් දැක්විය හැකි දියුණු හැඟීම් ප්‍රකාශයක් පිළිබඳ ඔහුගේ ඇති ආකර්ෂණීයත්වය නිසා. වලාකුළු දකුණු පැත්තෙන් පාවෙලා එනවා. මේ වලාකුළු ඉර නැගෙද්දි තියෙන තැන තමයි වැදගත් වෙන්නේ. පේනවද? අර දකුණු පැත්තේ මීදුම වගේ තියෙනවා. ඒක આવුත් නම් අපට ඉර නැගෙන බලන්න හම්බෙන්නේ නැහැ. වලාකුළු අතර ඇති හිඩැස් තුළින් හිරුදාව යාන්තමින් දැකිය හැකි. ආලෝක පදාසයක් අහසට විහිදෙනවා. ඒ හිම කණුවක්. අවකාශයේ සමහර දිනක උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 20ට අඩු කුඩා අයිස් කැබලි පවතිනවා. කණුවක් ආකාරයට පතිතවන හිරු කිරණ මේවා තුළින් පරාවර්තනය වීමෙනුයි මෙලෙස සිදුවන්නේ. හිම බිමේ ඇතිවෙන මේ දුලබ දර්ශනය දැක ගැනීමට තරම් අපි වාසනාවන්තයි. කොහොම වුණත් උදේ තමයි පටන් ගැම්ම. කාටවත් කියන්න බෑ දවසක් කොයි වගේ වේද කියලා. උදේ ඉර දකින්න එක මට ආශිර්වාදයක් වගේ. හිම බිම මත උදැසන කාලය විශ්මයජනක ලෝකයක්. මේ හිම බිම මතින් ගලා බසින ටොකචි නදිය සයිබීරියාවේ සිට පැමිණෙන හංසයන් සිය ගණනක් සීත ඍතුව මෙම නදිය ආශ්‍රිතව ගත කරනවා.
ජලතලයේ මත උදැසන මීදුම් පටලයක් හටගන්නේ ජලතලයේ උෂ්ණත්වය සෙල්සියස් බිංදුවට අඩු වාතයට නිරාවරණය වීම නිසායි. හිමබිම මතින් පාව යන මෙම පටලය හිම මීදුමක් ලෙස හැඳින්වෙනවා. මේ පොළවෙන් වාෂ්ප වූ දුම්වලා මගින් නිර්මාණය වූ අයිස් පළඟු උදේසන හිරුවෙලිය වැටි ඒවා රන්මන් පැහැයෙන් බබලනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30යි. හිමබිම මත සීතලෙන් මිදෙන උදෑසනක්. මේ බිම හරිම ලස්සනයි. විශේෂයෙන්ම සීත කාලෙදී. ඒත් හරිම කටුකයි. කටුක පරිසරයේදී දකින නිසාම වෙන්නේ නැති එක එච්චර ලස්සන. මට හිතෙන්නේ ඒකත් හිත ඇදලා යන එක හේතුවක්. ඉර නැග්ග තැන ඉඳන්ම ඉර බැහැලා යනකම් හිම සුදුම සුදු පාටයි. ඒත් ඇත්තටම උදේට ඉර රතු පාටයි. ඒක ටිකෙන් ටික කහ පාට වෙලා ඊට පස්සේ අපිට හුරු පුරුදු පාටක් වෙනවා. ඒ වගේම ඉර බැහැලා යනකොට රතු හිම බලාගන්න පුළුවන්. කොහොමද ඒක කියන්නේ? ඒක නිකන් ඉරේලියෙන් හිම වෙනස් කරනවා වගේ. මේ මම ඒකට වශී වෙන්න එක හේතුවක්. හිරුවෙලිය මගින් ඉදිරිපත් කරන හිමබිමේ දින එක ආරම්භය සටහන් වෙන්නේ හිරු උදාවීමටත් පෙරයි. පෙරදිග අහසේ ලියවෙනවාත් සමගම හිම ලා දම් පැහැයකින් දිස්වෙනවා. වෙලාව උදැසන 7යි. හිරු නැගීම. මේ උදැසන හිරු කිරණ හිම බිම පුරා විහිද යන ආකාරයයි. හිරු සම්පූර්ණයෙන්ම අහසට නැගෙද්දී තැන්නට මීදුම් පටලයක මෙන් පාව යන ස්වභාවයක් එක්වනවා. මේ ස්වභාවය හිරු එළිය නිසා රත් වූ වාතය සහ පොළොවේ හිම ආසන්නයේ ඇති සිසිල් වාතය තුළින් ආලෝකය වර්ධනය වීම මගින් ඇතිවන දෘෂ්ටි මායාව.
දිවා කාලයේ පැහැදිලි නිල් අහසත් සුදු හිමතලයත් අතර නිල් හා සුදු වර්ණයෙන් සැදුණු මනස්කාන්ත ලොවක් දැකිය හැකියි. සවස තුන පමණ වන විට ශීත ඍතුවේ කෙටි දිනේ නිමාවට පත්වීමට ආසන්නයි. හිරු බැසීමත් සමගම හිම මගින් ආලෝකය යන්තමින් පරාවර්තනය කිරීමෙන් සංසුන් රටාවක් මවනවා. දැන් හිරු බැසීමට ඉතා ආසන්නයි. බැස යන හිරු එළියෙන් ආලෝකමත් වූ හිම සිල්ක් නූල් මෙන් බැබළෙනවා. ක්‍රමයෙන් හිම මත සෙවනැලි මතුවෙමින් හිමබිමේ දවස නිමා වෙනවා. හිම තවත් තැන්නේ හිම පතනය වන දිනයක්. හිම පතුරු පිහාට මෙන් සැහැල්ලුයි. තුනි අඳුරු වලා අතරින් ටිකෙන් ටික හිරු මතුවෙන අයුරු පෙනෙනවා. මේ යුකිවරි කිරීමෙන් පසු ආලෝකයෙන් හා හිමෙන් වැසී ගිය ගොවි බිමක්. රන්වන් ඉමක් සහිත හිම මෘදුව දිලිසෙනවා. කටුක ශීත කාලේ ටොකචි හිම තැන්න. මේ බිම මිහිකතත් හිරු එළිය සහ හිමත් මගින් බවන ලද අපූරු කෙත්තමක්.